ပဲစာမေးကြော်ကဗန်နဝင်းမင်းအပေဟုံးနမစာဘန်ကတဲ့နော်လောက်စ်မေဘတ်နိကန်ဂါရန်တီကတ်နဲ့တဲ့မေအရူနိုင်နေအပေရိုးကတမကရီဘဂတ်တက်ဒါနေနော်ကြီးလားරංජිය කියන්නේ දෙන් ඌ වෙනද වගේම ටැන් ටැන් වල කියෝ කියෝ යනවා මේ උඹලට ෂෝ එක කරන විදිය බලමු ආ දෙන්නේ නෑ අරකයි මේකයි දන්නේ නැතු මේ කයිවාරුව ගන්නවා එමෙතනම දැන් කොහෙද කවවා කියන්නේ එහෙම කියන තැනක් ඉතින් හරියටම දන්නේ නෑ ඇයි මොකද උඹලා නායනයට තාම බයද ආ උඹ නිකන් එහෙම අන්නේ මම මේ ඌට කලින් බය වෙලා හිටියා වගේ මං කාද්දම ඌකට බය වෙලා හිටියේ කන පැනෙන්න පයින් ගන්න ඕකට මං මේ පොලා මේ මම උඹට දෙයක් කියන්නමයි හිටියේ මචං. දැන් අපිට ලැබිච්ච නැති චාන්ස් එකක් උඹලට ලැබිලා තියෙනවනේ බං. මම කියන්නේ මචං ඒ චාන්ස් එක උඹලා උපරිම විදියට ප්‍රයෝජනෙට අරගෙන වැඩපෙන්න බං. අනිත් එක තමයි මචං ඔය මේ ෆ්ලෑෂ් බෑක් එකේ රොසන් අයියලා අර අයියලා මේ අයියලා එනවා කියලා මිනිස්සු කියන්නේ. ඒ කතාව ඇත්තද මචං? ඇත්ත තමයි ඉතින්. බලයි දන්නේ මේ අර සමිති වලින් සල්ලි එකතු කරන ෂෝ වගේ කියලාද? නැත්නම් උඹලා අර බත් පැකට් එකට අර කුචුට්ටටයි අර එමෙතිලාගේ බත් බැලේ වගේ කියලා ගන්න ෂෝ තියෙන්නේ. ඒ වගේ වැඩ නෙමෙයි මෙව මේ පට්ට টপ ක්ලාස් වැඩ මෙව්වා. හරි හරි දන්නවා දන්නවා. දැන් මචං ඔය සංවිධායකයෝ අර එහෙම කරනවා මෙහෙම කරනවා කියලා කිව්වට මචං එහෙම කිසි දෙයක් පේන්න නෑනේ බං ලොකුවට. ආ අනිත් එක මචං මේ අඩුම ගානේ උඹලාගේ කට් අවුට් එකක්වත් නෑනේ බං ගහලා. ඒවා උන් මචං දාගෙන තියෙන වෙලාවකට කරයි. හරි. මොකද මේ වල වගේ නේ මචං ඒක වෙන ප්ලෑන් එකකට තමයි මේ කැම්පේන් වැඩට කියන්නේ. හරි. ඔය බලයි තින් ඔය ටග් ගාලා පෝස්ටර් කෑල්ලක් ගන්නවා කට් අවුට් කෑල්ලක් ගන්නවා එහෙමනේ එච්චරනේ මේක මචං මුන් සම්පූර්ණ මචං සෝෂල් මීඩියා කවර් කරලා තමයි මචං මේ ප්‍රොමෝෂන් පැත්ත කරන්නේ හරි ඒවා ලේසි වැඩ නෙමෙයි හැබැයි පොලා ඔය මොන ප්‍රොමෝෂන් කරත් මචං අර නායනයා කියන එකගෙන් බේරියන් හොදේ මොකද ඕක එදාට ඇවිල්ලා හූ කියන්න බැරිනේ එදාට ඕක හූ කිව්වොත් කෙලින්ම අතුලයියට වැඩි බාර දීලා තියෙන්නේ අතුලෑගේ සෙට් එක බෑල ඉන්නේ කෙලින්ම හූ කිව්වොත් එම ඔක පොලේ ගහන්න කියලා මං කියලා තියෙනවා. උඹලා හූ කිව්වත් ඒ ටික තමයි වෙන්නේ ඉතින්. ඒ අඩෝ. ඔය වගේ බලු කතා කියන්න එපා පොලා. හරි. අඩෝ එදාට අපි ඇවිල්ලා උඹලා සින්දු කියනකොට අත් දෙක උඩට උස්සලා අප්පුඩි ගන්න හරිද? බලපන් චියර් එක කොහමද කියලා. විශේෂයක් කියලා නෑ හැමදාම වගේ තමයි. අයියගේ හිතරි දුනද? අයිය හිතරි දින දේවල් කොච්චර වෙලා දිනා තුෂි. ඒකේ මං අද? දැන් මං එහෙම කතාවක් කිව්වද? ආ? මං එහෙම කතාවක් කිව්වද ඔයාට? ඔයාගේ අතින් මගේ හිතවත් මගේ අතින් ඔයාගේ හිතවත් රිදිලා නෑ. එහෙම දෙයක් වුණා නම් උනේ ඉස්සර. එහෙනම් අයියෝ මාව හම්බ වෙන්නේ නැත්තේ. දැන් කොච්චර කාලෙකින්ද මෙයාද හම්බුනේ? ගොඩක් දවසකින් හරි අපි මීට් වුණා. ඒක නෙමෙයිද වැදගත්? කොයි තියාට ගොඩාක් වැඩනේ. හරි දේශපාලන වැඩයි, මියුසික් වැඩයි. තව කොච්චර වැඩ තියෙනවද නේද? හරි 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 දැන් ඊව කතා කරලා වැඩක් නැහනේ. ඊව කතා කරලා වැඩක් නැහැ. අපි දෙන්න කොහොම හරි මීට් වුණා. එච්චරයි. අනිත් එක මම ඔයාගේ ප්‍රශ්නත් දන්නවා. ඔයා මගේ ප්‍රශ්නත් දන්නවා. මම ඔයාලගේ අයිය ගැනත් දන්නවා. මං කවුද කියලා තෝ දන්නව නේද අයිය? ඇත්තටම උගලන් ගෙදරට තියෙන ප්‍රශ්නේ මම නේද? ආ? ඔහටත් දැන් තියෙන ප්‍රශ්නේ මම නේද? කවුද තුෂි වඩව කියන්නේ? එහෙම ප්‍රශ්නයක් නෑ මෙතන. අනිත් එක ඔයා මට කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. ඒකවා තේරුම් ගන්න. හැබැයි දැන් වෙලානේ තියෙන්නේ. හා හිතනවා වගේ දේශපාලන ගමන පටන් ගත්ත ගාම මම ඒකට බාධාවක් කියලා.
එහෙමනේද? මං දුප්පත්නේ. මේ තුෂාරි නිකන් විකාර කතා කියන්න එපා. ටික දවසක් ඉවසල ඉන්න. මේ කරදර දවස් ටික ඉවරනකම් පොඩ්ඩක් ඉවසල ඉන්න මං ඉල්ලන්නේ එච්චරයි වාගේ. ඕකෙතින් හැමදාම කියන කතාව නෑයි. හා චුට්ටක් අපි ඉවසමු. අපිට හොඳ කාලයක් ඉස්සරහට ඒවි. ඔයා හැමදාම ওই කතාව කියවනවා. කියනවා තමයි. බබුඩක් මාව තේරුම් ගන්න මං ඉල්ලනවා වගේ එච්චරයි. අන්තිම මට මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් එක්ක මගේ වැඩ ටික කරන් යන්න වෙනවා. කොහොමත් මගේ ඔළුවේ ප්ලෑන් එකක් නැහැ ඔයාව අතාරිනවා කියලාවත් එහෙම එකක් නැහැ. මං ඉල්ලන්නේ මාව තේරුම් ගන්න. එච්චරයි. රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ ජීවිතේ ඉරිවැටුණු ආදරේ. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පපියන චමත්කාරය. ගයමු දවසක ජීවිතී තාලේ. ටීන් කොල්ලෝ කෙල්ලන්ට හඳුන්වා දෙන කැලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. දැන් මොකද කියන්නේ? එයාට ඉස්කෝලේ යන්න බැහැ කියනවාද? ඒකනේ තාත්තේ. දැන් වැඩේ කියන්නේ දෙවනියට තේරිච්ච ළමයා මෙයාට තෑග්ග හම්බුණා කියලා එක එක ඒවා කියනවලු, හිරිහැර කරනවලු. යනකොට ඉතින් මම පුළුවන් විදියෙන් තේරුම් කරලා දුන්නා. දැන් ඉතින් පොඩිත් නෑනේ මියෝ මෙහෙම අතාරින්නත් බෑනේ. ආ තාත්තේ ඔන්න එනවා. එන්දක වෙන්දකෝ අම්මා මට විස්තරේ කිව්වා. ඒකටදී ඉස්කෝලේ නුගේ ඉඳලා හරියන්නේ නැහනේ පුතේ. එතකොට ඇත්තටම නිකන් පරාදුනා වගේ. ඇයිසී එහෙම කරන්නේ? එයා මගේ හොඳම යාළුවනේ. අනිත් එක එයා තරඟ වලින් දින්නම් මං ගොඩක් සතුටු වුණා. ඒ වුණාට මං තරඟකින් දින්නම එයා තරහ වෙලා. පුතේ මේ අහන්නකෝ මං ඔයාලට හොඳ කතාවක් කියලා දෙන්න. එතකොට සීය වැඩ කරේ AGA ඔෆිස් එකේ. ඉතින් අපිත් එක්ක වැඩ කරපු මැඩම් කෙනෙක් හිටියා. මයි පුතාට ඇහෙනව නේද මං කියන දේවල්? ඔව් සී. ඒ මැඩම් ලොක්ෙක්. අපට වැඩි යාට ගොඩාක් සල්ලි තිබුණා. යාන වාහන තිබුණා, ඉඩකඩම් තිබුණා. ඔන්න පුතේ, ඔය කතාව හොඳට අහගන්න. මොකද මම චූටි කාලේ සීය මටත් ඔය කතාව කියලා දීලා තියෙනවා. මිනිසුත් එක්ක හොඳින් ජීවත් වෙන්න ඔයාට ඔය කතාව ගොඩාක් වටින කතාවක්. සිය කියන්නකො. ඉතින් මේ මැඩම්ට ලැබෙන දේවල් හැම දෙයකටම අපි හරිම සන්තෝෂ වුණා. අපි එයාට සුබ පැතුවා, ඒවා සැමරුවා. එයාට ඉතින් ඒවට හරිම ආසයි. හැබැයි අපිට මොකක් හරි ජයග්‍රහණයක් ලැබෙනකොට එයාට බලන් ඉන්න බැරි වුණා. එක්කෝ යා මොනවා හරි කළා, අපිට ලැබෙන දේ නැති කරන්න උත්සාහ කරා. හැබැයි එහෙම නවත්ත ගන්න බැරි වුණොත් ඉරිසියාවෙන් පැලි පැලි අපෙන් පලි ගන්නවා. ඒසි එහෙම තමයි පුතේ සමහර ජීවිතවල හැටි. ඉතින් ඇයි යාළ එහෙම වෙන්නේ? ඒ යාළගේ සංසාරේ පුරුද්ද. සංසාරේ පුරාවටම ඒගොල්ලෝ එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සෙක්ගේ අතට දෙයක් එනකොට ඒක වළක් ගන්නවා. ඒ වගේ මිනිස්සු ජීවිතේ කවදාවත් සතුටින් ජීවත් වෙන්න නෑ පුතේ. එයාට මේ මුළු ලෝකෙම ගෙනත් දෙන්න. ඒත් එයා සතුටු වෙන්නේ නෑ. එයාට එහෙම පිච්චෙන්න ඇරලා පුතාගේ ගමන යන්න ඕනේ. හරිද? ඔව් සී. දැන් මගේ මණික හෙට ඉස්කෝලේ යනවා නේද? හා. මගේ පණ. දැන් හරිනේ නංගනේ. ලැම්බත් ඇහුව මොකොත් දැන් බලයි තත්තේ ඔයා කතා කරනවාද අනම්මනන් කියල මංකෝ ඉති අද හම්බෙනවා කියල. අනේ මේ මට මේ යාගෙන් වැඩක් නෑ. මට කියන්නකෝ දැන් මේ මෙතන මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියන්නේ? මොකද්ද වෙන්නේ කියන එක තමයි මමත් අහන්නේ. දැන් මේ අසේනික ප්‍රශ්නේ මොකද වෙන්නේ? මොකද්ද මේ මහිය අය කරන්නේ? මේ අසේනිය මග් ගන්නවයි අරවයි මේවයි සකුණේ වා දන්නේ නැවගෙන ඉතින් දැන් උන්ගේ ෆෑගේ සෑයන කල්නේ.
උන් තරහා වෙනවා යාළු වෙනවා ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි ඉතින් සෑහෙන කාලයක් ඉඳන් ඕක වෙනවනේ ඉතින් ඉතින් සෑහෙන කාලයක් ඉඳන් මමත් කියන්නේ සෑහෙන කාලයක් සම්බන්ධ තියෙන අය ඔහොමද හැසිරෙන්නේ මොකද්ද මේ මහියාට වෙලා තියෙන්නේ අසේනියව දැක්කම මග අරිනවා තරහා වෙලා කතා කරන්නේ ඔහොමද ප්‍රශ්නයක් ආවම හැසිරෙන්නේ ආ අපි දෙන්නටත් ප්‍රශ්න නෝ තමයි අපි දෙන ප්‍රශ්න ආව කියලා මම කවදාවත් මේ ඔයාව දැක්කම මේ මග ඇරලා තරහා වෙලා කතා කරන්න නැතු වෙන්නේ නැහනේ මට වගේ උමිට නම් දෙනවා දෙක තමයි හරි 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 ඉතින් ඔබට ඉතින් ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ දැන් දෙන්න කතා බහ කරනවනේ ඔව් ඔව් කතා කරනවා කතා කරනවා අර අසේනි බැලුවොත් ඉන්නේ ඇඬු කඳුලේ මම නම් අසේනට කිව්වා මහි ඈතේ ගිහලා කතා කරගන්න අද දෙකෙන් එකක් එක්ක නවත්තන්න සම්බන්ධ නැත්නම් තියාගෙන ඉන්න හරි හරි දෙදිය මොන අතර කරන්න කියන්නේ ඕක නතර කරන්නේ නැහැ නතර කරලා මොනව කරන්න ඈ ඌ පණ ඇරලා ආදරේ නැසිනේට පණ වගේ ආදරේ තමයි ඒකට ප්‍රශ්නයක් ආවම ඔහොම හැසිරෙන්නේ නැහනේ අනිතික මහියයි හොඳටම දන්නවනේ අසේනිගේ මේ යුනිවර්සිටි එකේ අන්තිම දවස් ටික යන්නේ හරි හරි දන්නවා දන්නවා ඉතින් සකු මේ මේකට අපි දෙන්න රණ්ඩුල හරියන්නේ නැහනේ ඒකට අසිනිට කියන්න මහියත් එක්ක කෙලින්ම කතා කරන්න කියලා මොකද්ද මේකට කරන්නේ කියලා. ඔව් ඔව් ඒක තමයි දැන් කරන්නේ. හා අයිය අප්පා. හා මන්නම් කියලා තියෙන කොහොමද? දෙදස් විසිහය රසායන විද්‍යාව අපේ ජීවිත කතාව අපිම ලියාගමු. දැන් මං කවද්ද ඔයගොල්ලන්ගේ ගෙදර එන්නේ? හැබැයි මං අසිනිවත් එක්කගෙන එන්නේ හොඳේ. එතකොට ඔයගොල්ලන්ගේ අක්කට මට බයින්නත් බෑනේ. අනේ මං දැක්ක මොනා කියයිද? ඉතින් ඔය අක්කට කියන්නකෝ. ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි එන්නේ. එයා ආසයි වල අයියලා ප්ලේ කරනවා බලන්න. ඒ නිසා එන්න කියන්න. අනේ එහෙම කියන්නකෝ. කියන්න පුළුවන්. හැබැයි ඉතින් ගුටි ගන්න බලාගෙන. කද්දනේ මෙච්චර ලොකු වෙලා තක්කකින් ගුටි කන්නවද? එහෙම තමයි ඉතින් සුපිරි. එයා අපි අක්ක විතරක් නෙවෙයිනේ. අපි අම්මත් එයා තමයි. එතකොට එයාට මං තාම පොඩි එකෙක්. හරි ඉතින් ඒක තමයි මාත් කියන්නේ. ඔයා අක්කට කියන්න ඔයා දැන් ලොකුයි කියලා. ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. එයා මියුසික් වලට ගොඩාක් ආසයි. ඒක නිසා එයා බලන්න එන්න කියන්න. එහෙම කියන්න බෑ. එහෙම කිව්වට පස්සේ තාත්තත් එනවා. තාත්තට ඇවිල්ලා ප්‍රශ්න කරනවා. එහෙමද? එහෙනම් ඉතින් මං අසනිට එක්කම කතා කරගෙන එන්න. ඔය මොනා කිව්වත් ඔයාලා ප්ලේ කරන වෙලාවට අසනි කැමත් හදාගෙන එනවා. සකුණිත් එයිනේ. තාත්තෙත් එක්ක වෙනවා. එතකොට ඉතින් අපි එළවන්නේ. පන්නන්නේ නෑ. මම කිව්වේ මේ. නෑ 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 නෑ. ඔයා මුකුත් කියන්න එපා. මම එනවා. අනික ඉතින් කොහමද අපි එකටනේ ෂෝ එක බලන්න යන්නේ? ඉතින් ෂෝ එක වෙනයි මේක වෙනයි ළමයෝ. අයි මොකද වෙනයි වෙනයි කියන්නේ? දැන් ඔයා මාව එක්කගෙන නෙමෙයිද යන්නේ? අනිත් එක මම ගෙදරට කියලා තියෙන. මොකද කිව්වේ? මොනාද කියලා තියෙන්නේ කියන්නේ මට කොල්ලෙක් ඉන්නවා කියලා. අකිව්වද? ඔයාමට කිව්වේ නෑනේ. ඒක ඉතින් කීකේ ඉන්න දෙයක් තියෙනවෙයි. අපි දෙන්නට දෙන්න ආදරේ නම් අපි දෙන්න මැරි කරන්න නම් ඉන්නේ. අනිත් එක අපි දෙන්න හොඳට ඉගෙනගෙන තියෙනවා නම් අම්මලා විරුද්ධ වෙන්න. අම්මා ඉතින් ඇහුවද මං ගැන? තාම නෑ. පස්සේ හයි. මං කිව්වා අපි ඔක්කොම එක්සෑම්ස් ඉවරනට පස්සේ ඔයා අපේ ගෙදර එනවා කියලා. මලකෙලිය. ඇයි? ඇයි මොකද මලකෙලිය මලකෙලිය කියන්නේ? නෑ. කුත් නෑ මං කිව්වේ මේ මරු මරු කියලා මං කිව්වේ මේ. ඔයා හැම කීප එක මරු. සුපිරි. සුපිරි සුපිරි සුපිරි.
මංඹට කිව්වේ බං මංඹට කිව්වේ ඈ ගෙදර මචන් තාත්තලා හිතන පතන විදිය මචන් හරි වෙනස් හරි වෙනස් ඒක තමයි බං මට දැන් තීරණයක් ගන්න වෙලාව හරි නැත්නම් මම මෙහෙම තව කොහොමද මං ගෙදරටලා ඉන්නේ ඒක තමයි බං මාත් උඹට කිව්වේ ඈ මං හිතුවා ඩිය තාත්තා මං ගැන බලාපොරොත්තුයන් ඉන්නවා බං මොන දේ කරත් තාත්තමට අවශ්‍ය වෙලාදී ළඟ හිටියා බා. ඉන්දර ඉල්ල කෑ ගහනවා තමයි. ඒනවට මොනවට සල්ලි ඉල්ලුවත් මම මියුසික් වැඩ කරන්න සල්ලි ඉල්ලුවත් තාත්තමට අන්තිමේදී සල්ලි දුන්නා. ඒ තමයි යාගේ හැටි. ඒක තමයි බං මාත් කියන්නේ ඈ. මොනවා වුණත් බං ඔය තාත්තා කියලානේ බං සුරංජිත් අංකල්ලාගේ ෂෝ ටික වුණත් අපිට සෙට් කරලා දුන්නේ ඈ. අපි ලොකු වෙන බං අපේ પરම්පරාවයි තිබු එකම බලාපොරොත්තුව අද කල්පනා එන තැනට තාත්තර වුණුනේ අපි අයියව ගේන්න මම මියුසික් ෆීල්ඩ් එකේ ලස්සන්ට යවලා අයියව පොලිටික්ස් වලින් එතනට ගේන්න උමනා වුණා එයාලා හිතන්නේ අපේ પરම්පරාවේ ගෞරව රැකෙන්නේ එහෙම වුණොත් විතරයි කියලා ඔව් බං ඉතින් ඈ මොනවා වුණත් මචං බොය තාත්තටයි ගෙදරටයි පිටුපාලා ඔය තුෂාරි එක්ක යන්න යන ගමන එච්චර උඹට ගැළපෙන්නේ නැහැ බං. උඹට ගැළපෙන්නේ නැහැ. හරි. ඒ ඔක්කොම හරි කියමුකෝ බං. බලපං අපේ අම්මා. තාත්තා හිරේ විලංගුවේ වැටෙන ඉන්න හැම පාරම මම අම්මගෙන් සල්ලි ඉල්ලුවාම එයා මට බෑනෝ කිය සල්ලි දුන්න බං. මං ඒ වාරන් ගිහිල්ලා ක්ලබ් ගානේ බිබී නාසි කරාට කවදාවත් අම්මා මගේ වචනට බෑ කිව්වේ නැහැ. මම මේ ප්‍රශ්නේ තුෂාරිගේ පැත්ත ගත්තොත් මචං මට මගේ පවුලේ අය නැතිය කියලා බයයි බං. තනියම ඉන්නන්නේ. මොන දේ වුණත් මම මගේ පවුලේ වරන් නැති කරගන්නේ නැහැ බං. ඒක තමයි බං මාත් කියන්නේ. ඈ. අපි මචං අපේ ජීවිතේ කාට හරි ආදරය කරනවා. ඈ. ඊට පස්සේ ඒක නැති වෙනවා. ආයි මචං අපි තව කාට හරි ආදරය කරනවා. ඈ. ඕක තමයි බං අපේ කලාකාර ජීවිතය කියන්නේ. එමයි කියලා ඉතින් බං අපිට අපේ රාජධානිය නැති කරගන්න බෑනේ හරි ඒත් එක්කම මචං මේ ගමේ තියෙන තත්ත්වය ඈ මේ ගමේ තියෙන තත්ත්වය විතරක් නෙමෙයි උඹ දිගින් දිගටම මේ ට්‍රැක් එකේම ගියෝ තින් උඹේ තාත්තගේ මචං නම්බුවත් නැති වෙනවා බං හරි අන්න ඒක තමයි මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ ඈ බරපතලම ප්‍රශ්නේ අනේ මන්ද බං ඉතින් ජීවිතය කියන්නේ මචං කල්නෑ හරීම පුදුමාකාර දෙයක් ඈ හැබැයි කල්නෑ ඔබ තීරණයක් ගන්න ඕනේ බන්ද ඔබ දැන් තීරණයක් ගන්න ඕනේ හරි හිරි වැටුණු ආදරේ රැලි නැතිව සාගරේ වැලි කතර කීමේ ජීවිතේ හිරි වැටුණු ආදරේ පෙන පොකුරු එක්ක සුවඳින් කොයා කොයා මල් පිරි හැඟුමන් නැවා කොයා සෝ දඟකාර සුවඳ මේ හමු දේර පාඩම් කරනවා කියලා මොනවද කරේ අයකේ ෆෝන් එකේද පාඩම් කරන්නේ ආ නෑ මේ